Turn at the पति आई बोल ने मोटा में हरि पति में अभी क्लास का आरंभ करना सुधान में माता की अन्य दें ये सत्य आपने कराने बैठे हो ना पोए दावस निशा ये सत्य आपने कराने बैठे हो ना पोए दावस निशा पुता किया ना काउंटर वाले किने कभी अंतिम टो मनाद इवर कर दे හරි පොතේ මේ අපි චුට්ටක් බලමු මම ප්‍රකාශ විද්‍යාව පාඩම තමයි ඔයාලට කතා කරමින් හිටියේ ප්‍රකාශ විද්‍යාව පාඩම තමයි කතා කරමින් හිටියේ පොතේ එතකොට මෙතෙන්දී අපි ආලෝක වර්තනය ගැන ආලෝක පරාවර්තනයේ පිළිබඳ මේ වගේ දේවල් තමයි කතා කරමින් හිටියේ අවසානට මම ඔයාලට ලියන්න දුන්න මාතෘකාවක් आलोक परावर्तने वर्तने पुते अवस्था देखा प्रधान अवस्था देखा आलोक परावर्तने आलोक वर्तने मतक दियागन्न प्रधान विधियट मे पाठमें पुते मे पाठमें अपडे प्रश्न कुट्रगेन्ने आलोक किरण सटहन आलोके गमन करन किस्यां किरण सटहन कनिन्न अपि दन्नवा प्रधान विधियट मे आलोकय वस्तुवक सिटां अपडे वस्तुवक पेन्नम ए वस्तुवे इंदां वस्तु वस्तुते आलोकय किरण वशेन आलोक कदंब वशेन परावर्तने वीमक सिद्धवेन एवगेम तमाय अपि प्रकाश उपकरण विद्यन मे पाठवे मूलावस्थावल प्रकाश उपकरण विद्यन पुते कथा करनवा प्रधान विद्यट दर्पण पिलिबंधव कथा कला दर्पण पिलिबंधव अपि प्रधान विद्यट कथा कला पुते दर्पण गत्ताम
උත්තර දර්පණය ගැන කතා කළා අවතර දර්පණය ගැන කතා කළා පුතේ උත්තර දර්පණය ගැන කතා කළා අවතර දර්පණ පිළිබඳව කතා කළා තල දර්පණය ගැන කතා කළා මෙයා ප්‍රකාශ උපකරණ විදිහට ගත්තේ මේ දර්පණ වගේ අවස්ථා කීපයක් තියෙනවා මේ දර්පණ මගින් ප්‍රධාන විදිය පුතේ සිදු වෙන්නේ ආලෝකයේ පරාවර්තනීය වීම ආලෝකය පරාවර්තනීය වීමක් තමයි පුතේ සිදු වෙන්නේ මේ ආලෝකයේ පරාවර්තනීය වීමක් සිදු වෙනවා එහෙනම් පරාවර්තනීය වීමක් කියලා ගත්තොත් අපි දන්නවා දැන් තල දර්පණයක් ගත්තොත් තල දර්පණයක් කියන්නේ සාමාන්‍ය කණ්ණාඩියක් එන්න එන්න සාමාන්‍ය කණ්ණාඩියක් මේ තල දර්පණයක තල දර්පණයකට ලම්බක ආලෝකණයක් පතනිය වුණොත් නම් ඒක ඒ මාර්ගය ඔස්සේම ආපව පරාවර්තනය වෙනවා ඒක ඒ මාර්ගය ඔස්සේම ආපව පරාවර්තනය වෙනවා හැබැයි පුතේ තල දර්පණයකට මෙන්න මේ වගේ ආනතව ආලෝක කිරණයක් පතිත වුණොත් එයා මෙන්න මේ විදිහට පරාවර්තනය වෙනවා दर्पणीक प्रधान अवस्था प्रकाश उपकरण प्रकाश उपकरण प्रधान उपकरण उत्तल अवतल आलोक किरणे नैमी गमन करना නැමී ගමන් කරනවා නැත්නම් වර්ධනය වීමක් සිද්ධ වෙනවා ආලෝකයෙන් නැමී ගමන් කරනවා එහෙම නැත්නම් වර්ධනය වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට මේකෙත් තියෙනවා අපි හඳුනාගත්තා වෙන්නේ මැද පොඩක් ඉක පැහැදිලිව අඳින්නම් උත්තල කාචයක් ගත්තා මේ කාචේ මේ තියෙන ප්‍රධාන අක්ෂය මෙන්න මේ කඩේවත් එක්ක අපිට මෙන්න මේ ලක්ෂයේ මැද ලක්ෂය මේක ප්‍රකාශ කේන්ද්‍රය කියලා කිව්ව ප්‍රකාශ කේන්ද්‍රය ප්‍රකාශ කේන්ද්‍රය අපි O අකුරෙන් තමයි සංකේතවත් කළේ ප්‍රකාශ කේන්ද්‍රය අපි O අකුරෙන් තමයි සංකේතවත් කළේ මේ මූලික කරුණු ඉතාම වැදගත් මේ මූලික කරුණු ඉතාම වැදගත් පුතේ මතක තියාගන්න मौलिकाणुतामेंशेषमे කාචවල දකින්න දෙන විශේෂම ලක්ෂණයක් තමයි මේ කාච හරහා ආලෝකයේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගියොත් ඔය කියන වර්තනයේද ලක් වෙන්නේ නැහැ ඔය කියන වර්තනයේද ලක් වෙන්නේ නැහැ එහෙමනම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා මේ ප්‍රධාන අක්ෂය දිගේ පමණක් නෙමෙයි මේ පැත්තට ගියක් ප්‍රකාශ කේන්ද්‍රය හරහා පුතේ මේ මෙන්න මේ පැත්තට ගියක් මේ පැත්තට ගියක් ආලෝක කියන්නේ වර්තනයකින් තොරව ගමන් කර මේ වගේමයි අවතල කාචේ අවතල කාචේ මතක තියාගන්න ප්‍රකාශ කේන්ද්‍රයම ආගියොත් වර්තනීය වීමකින් තොරව ආලෝකය
ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි ඔයිට වඩා වෙනස් දෙයක් වෙනවා ඔය මැද ලක්ෂ්‍ය හරහා යන්නේ නැතුව වෙන කොහෙන් හරි කියොත් මැද ලක්ෂ්‍ය හරහා යන්නේ නැතුව වෙන කොහෙන් හරි කියොත් පුතේ මැද ලක්ෂ්‍ය හරහා යන්නේ නැතුව වෙන කොහෙන් හරි කියොත් මතක තියාගන්න වෙනස් වීම වලට ලක්වීමක් වෙනවා වෙනස් වීම වලට ලක්වීමක් අපි බලමු උත්තර කාචය මෙන්න ප්‍රධාන අක්ෂය ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා කියලා නේද ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා කියලා නේද මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කියලා නේ පුතේ මෙන්න මේ විදිහට ගමන් කරන මෙතන නාභිය හරහා තමයි ගමන් කරන්නේ ඔය විදිහට එහෙමනම් මේ අවස්ථා දෙක ඒ වගේම අවතල කාචයක් ගත්තාම අවතල කාචයක නම් විසිරලා ගමන් කරන අවතල කාචයක් ගත්තොත් මෙන්න බලන්න අවතල කාචය මෙන්න අවතල කාචය ප්‍රධාන අක්ෂය මේ තියෙන ප්‍රධාන අක්ෂය प्रधान अक्षेत समांतर वेनो किरण प्रधान अक्षेत समांतर वेनो किरण प्रधान अक्षेत समांतर वेनो किरण मेहमत आया कमंग वर्तन एना उन्न अवस्था संपूर्ण कथा गल्ला आलोक परावर्तनी वर्तनी दिखम कथा गल्ला अभी लिव अंतिम मातृकावा वर्तनांक वर्तने मत क्या वर्तनाकोस्ट लिवे බොහොම ස්තුතියි හරි අපේ ගොල් ළමයි ටික නේ මේ පන්ති ඉන්නේ නේද කතා කරන්නේ ගොල් ළමයි ටික නේ මේ පන්ති ඉන්නේ නේද පුතේ මේ දවස් ටිකේම පොඩක් කාලගුණය ගැන පොඩි කාලගුණය විපඩයසෙන් ලක් වෙලා තියෙන්නේ පන්ති කරගන්න තොල්ලහින් ටිකක් අමාරු වෙලා තිබුණේ අද දවසෙත් පන්ති කීපයක් කරන්න ඕනේ නැහැ මේ අපේ ඉන්න ප්‍රදේශයට පොඩක් අධික වර්ෂාව. ඉතින් මම හිතන්නේ මේ පන්තියේ දරුවෝ දෙන්නේ මැසේජ් එකක් දාලා තිබුණා ඒගොල්ලන්ට පන්ති තියෙන අපහසුතාවයක් තියෙනවා කියලා මේ නෙට්වර්ක් කවුද? සමහර වෙලාවට අද දවසේ නෙට්වර්ක් ප්‍රශ්නේ පාඩ ඇහෙන්නේ නැතුව එහෙම වුණොත් ඔයාලා මැසේජ් එකක් පෝස්ට් එකට මැසේජ් එකක් දාන්න. මම එහෙම වුණොත් ආයි පාරක් කාට කියවන්න. හරි. පුතේ අපි මේ වර්තනාංකයේ ගත්තාම වර්තනාංකයේ කියන්නේ මෙහෙම සමීකරණයක් තියෙනවා වර්තනාංක සිම්පල් n වලින් වර්තනාංකය ස්නාන් කරන්නේ පතන කෝණයේ සයිනය පතන කෝණයේ සයිනය මේ පතන කෝණයේ සයිනය බෙදෙනවා පුතේ वर्तन कोणे साइने वर्तन कोणे साइने ये साइने क्या है मैं साइन आई मैं पत्र कोणे मैं आज साइना समान है साइन के ने का प्रश्न या मैं साइन क्या ने पुत्र मैं अरे लागू करने का बालन पोता तीन निकाली थी एक तीन ना पितू की प्याप sin cos tan කියන වගු තියෙනවා sin වෙනම cos අවියන් වෙනවා tan අවියන් වෙනවා එහෙමද මේ sin අවියන් බලන්නේ කෝණයකට සාපේක්ෂව දැන් හිතන්නකෝ ඇත්තටම
වර්තනයක් වෙනකොට ආලෝකයේ මෙහෙම ආවා මෙන්න අභිලම්බේ මෙහෙම ගියා මෙතන කෝණයක් තියෙනවා මෙතන කෝණයක් මේ අයි මෙයා එහෙනම් මේ කෝණේ හිටමු අංශක 30යි කියලා අංශක 30ට අදාළව අංශක 30ේ සයින් කීයද කියලා බලමු අංශක 30ේ සයින් කීයද කියලා අපි ලියගන්න මෙතන ඊළඟ r කියන්නේ අපි බලනවා आर दिया गया अभी तो मैं हाथ लिया ही किया अभी बालना साइन ये ला इतना आगे किया तेरी किया हम गन आगे अगन ये आगे हम देखा इतना अनुपात है तमाई पुते अभी वार्तनां की किला किया ये आगे हम देखा इतना अनुपात है अभी वार्तनां की किला की एना मिल में सामी करने दे रहा पुटकर गन माध्य देखक वर्तनांक माध्य देखक वर्तनांक निरूपणे करण आकार माध्य देखक वर्तनांक निरूपणे करण आकार यानी दानिष्ठा मा के बाद विदुरवलसित वातेट विदुरवलसित वातेट वीदुरु वलसित वातेट वीदुरु वलसित वातेट गमन करन वीदुरु वलसित वातेट गमन करन आलोक किरणयक सदा वर्तनांकय आलोक किरणयक सदा वर्तनांकय आलोक किरणयक सदा वर्तनांकय पुते मेहमा अपि कियानि इन्नकुडिन अदास करन वर्तनांकय दीदुरु किव्वहम अपि ग्रास किला जी अकुर गन्नवा ए अकुर दानवा ए आवादी जी एन ए किला गन्नवा नेद नेद अकुर दे कोडियट लियान
එහෙම නැත්නම් මේ වීදුරු කියලා සිංහලෙන් වී දැම්මා වාදෙන් කොහොමද නොමලිය ඒතකොට මාධ්‍ය දෙකක් මොනවාර දෙකක් දුන්නා පළමුවෙන් දෙන එක මෙතන දෙවෙනුව දෙන එක මෙතන ඒක නිරූපණය කරන එච්චරයි සිම්පල් කේස් मातृका बदान पूर्ण अभ्यंतर परावर्तनीय पूर्ण अभ्यंतर परावर्तनीय सह अवधि कोणी सह अवधि कोणी पूर्ण अभ्यंतर परावर्तनीय सा अवधि कोणी पूर्ण अभ्यंतर परावर्तनीय सा अवधि कोणी अमेक वैधगत कारण चुटा बलंद पुते मेहमान विन्ने माध्य देखा तीनों ने अंत तीने जलय में उड़ तीने वातय एनां जलेन वाते आलोकोट अभिलांबे मे अभिलांबे आलोक अभिलांबे आलोकते जलेन वाते गमन मार्दिकिन विरलमार्देट आलोक मेयादी कोण दिख हाँ अभी සාමාන්‍ය සංසිද්ධිය තමයි මේ කෝණේ කියන්නේ i කියන කෝණේ විශාලත්වයේ චුට්ටක් වැඩි කරලා මේ කෝණේ i අගේ පොඩ්ඩක් අපි විශාල කළොත් ඊට සාපේක්ෂවම r කියන කෝණයත් වැඩි වෙනවා ඒ සංසිද්ධිය අපි චුට්ටක් ගත්තොත් දැන් මේ i කියන කෝණේ තරමක් විශාල කළොත් මෙයත් විශාල යම් එක්තරා අවස්ථාවකදී මෙයා අපි විශාල කර කර යනකොට මෙන්න මේ වර්තන කිරණය මෙන්න මේ රේඛාව ඔස්සේ ගමන් කරනවා හරිද මේ ආලෝකයෙන් අපි කෝණයේ පොට්ටක් මෙහෙම විශාල කළා මොන කෝණයේද i කියන කෝණය i කියන කෝණය විශාල කළාම මේ කෝණය තවදුරටත් වර්තනය වෙලා යම් එක්තරා අවස්ථාවක මෙන්න මේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ටි ඔස්සේ යනවා गहनतर मार्दिकिना विरल मार्दिक आलोक වර්තන කිරණේ අභිලම්භයෙන් ඉවතට නැමෙනවා ගහනතර මාධ්‍ය තුල මේ පතන කෝණයේ අගය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට වර්තන කිරණේ මාධ්‍යක වෙන් කරන පුෂ්ටි ඔස්සේ ගමන් කරනවා වර්තන කිරණේ මාධ්‍යක වෙන් කරන පුෂ්ටි ඔස්සේ ගමන් කරනවා ඒ වෙලාවේදී වර්තන කෝණේ නම් අපිට පේන අංශක 90ක් පතන කෝණයේ අපි ඒ වෙලාවේ C නැත්තම් අවදි කෝණය කියලා කියනවා सीन तंग अवधि कोणी क्या रखी है दंपति में हाँ यहाँ पूर्ण संसिद्धियाँ अवधि कोणी इन पस्सी आप ही अवधि कोणी की ने अगे आप क्या नोट एक तामदोड़ा तभी विस्तार करो एक तामदोड़ा तभी विस्तार करो नहीं ना मैं ने अवधि कोणी आवस्था वटा वना पड़ता विस्तार करना नहीं ये विला अवधि मैंने मिया मैं माध्य गहनतर मध्यक्षित विरल मध्य
ගහනතර මාධ්‍යක සිට විරල මාධ්‍යකට ගහනතර මාධ්‍යක සිට විරල මාධ්‍යකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී ආලෝක කිරණයක් ගමන් කිරීමේදී वर्तन किरणीय अभिलंबई इवतट नवी अभिलंबई इवतट नवी अपोते पालवीन रूपे आने का नहीं ऐसा कोटा स्नम करेगा पालवीन रूपे आने का ऐसा कोटा स्नम करा හරි පොදේ මං හිතනවා හරියට කියලා ඊළඟ ස්ටමක් එක දාන්න ගහනතර මාධ්‍ය තුල ගහනතර මාධ්‍ය තුල පතන කෝණය ගහනතර මාධ්‍ය තුල පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට ක්‍රමයෙන් වැඩි කරන විට ක්‍රමයෙන් වැඩි කරන විට වර්තන කිරණය वर्तन किरणीय वर्तन किरणीय
माध्य देखा विंकरण पुष्टियों से 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 गमन करें ඊළඟ ස්ථාමක දන්නේ ඒ අන්තෙම එවිට එවිට පතන කෝණය පතන කෝණය එවිට පතන කෝණය කමවදන් ප්‍රති කමවදන් අවදි කෝණය වරහන් සී අපුරක් දාන්න ලෙසාලුණා මෙන්න මේ දෙවෙනි මේ රූප ස්කන්ධ දෙන්න හරි පුතේ ඊළඟ ඉෂ්ඨමග්ගය දාන්න අවදි කෝණය ඊළඟ ඉෂ්ඨමග්ගය අවදි කෝණය තවදුරටත් වැඩි කළොත් තවදුරටත් වැඩි කළොත් ගහනතර මාධ්‍ය තුලටම ගහනතර මාධ්‍ය තුලටම පරාවර්තනී සිදුවීම पूर्ण अभ्यंतर परावर्तनी लिस्सा दुनाई मैं रूपे पुत्र है ना कंडोनी मैं आर मैं तो ने आई किये ने के ना सीट वड़ा भी साले के ने अवधि कोणे एक टा वड़ा අවදි කෝණයට වඩා අවදි කෝණය තවදුරටත් විශාලකමක් තමයි මේ විදිය සංසිද්ධියක් වෙන්නේ ඒ නිසා තමයි අපි මෙන්න මේ යතුරක් දාලා පෙන්වන්නේ මෙතන i විශාලයි c ට වඩා මේ රූප ස්නායන් දෙපෙන්න තුකි හරි පුතේ දාන ධර්ම මාතෘකාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදී නැත්නම් භාවිත පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදී නැත්නම් භාවිත
पूर्ण अभ्यंतर परावर्तन यदि मैं तम भावित हरि अंकिक अंकिक प्रकाश केंद्री प्रकाश केंद्री वराहन से प्रकाश तम प्रकाश केंद्री हेमाता प्रकाश तम ओ का विन्य मेहमाई प्रकाश केंद्र का भी विशाल कर बैलो මේ පැත්තෙන් ආලෝක කිරණයක් ඇව්වම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේද මෙහෙම ලක්ෙමින් පුතේ ආලෝක කිරණය එනවා මේ සීන් නලින් මේ පැත්තෙන් එනවා මේ මූල ධර්මයේ පදනම් කරගෙන පුතේ විවිධ නිර්මාණ ඔය වෛද්‍ය විද්‍යාවේ තියෙන එන්ඩොස්කෝප් වගේ උපකරණ මෙහෙම බටයක් දාලා මේ ආමාශය තුල එහෙම තියෙන තුවාල මේ වගේ ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන්ට ඔය එන්ඩොස්කෝප් උපකරණ භාවිත කරනවා ඒ වගේම ඔය අධිවේගී අන්තර්ජාල පහසුකම් සඳහා මේ වගේ ඒවා භාවිත කරනවා ෆයිබර් ඔප්ටික් වගේ දෙන ඉතින් ඒ වගේ අවස්ථාවල පුතේ ප්‍රකාශකෙදි භාවිත කරනවා ඊට වගේම තමයි ඔය දුරගතන රැහැන් නිර්මාණය කිරීමේදී මේ වගේ අවස්ථා ප්‍රයෝජනට ගන්න. ඒ අතරේ උදා කියලා දාන්න උදාහරණ වෛද්‍ය විද්‍යාවේදී वैद्य विद्यावेदी शरीर शरीर अभ्यंतर अवयव शरीर अभ्यंतर अवयव परीक्षाकरण परीक्षाकरण परीक्षा करने एंडोस्कोप 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 उपकरण उदाहरण तमेकदान उदाहरण तव एक दुरकथन सह दुरकथन सह अंतर्जाल रहन दुरकथन सह अंतर्जाल रहन दुरकथन सह अंतर्जाल रहे हाँ मातृकावकट प्रिश्मयुन पूर्ण अभ्यंतर परावर्तन प्रिश्मयुन पूर्ण अभ्यंतर परावर्तन मातृकावलिया प्रश्न पूर्णाभ्यंतर परावर्तन පුදේ බලමු කොට මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව බලන්න අපි ප්‍රිස්මයක් ගත්තා ප්‍රිස්මයේ මේ පෘෂ්ඨයට ප්‍රිස්මයේ පෘෂ්ඨයට ආනතව ආලෝක කිරණයක් ආවොත් මම මේ කතාව නම් කිව්වා ඔයාලට උපසාන ඇඳා ආනතව ගමන් කළොත් මෙන්න මේ වගේ වර්තනයන් දෙකකට ලක් වෙලා මෙහෙන් ගමන් කරන්නේ සුදු ආලෝකේ නම් කොහෙන්ද මේ පැත්තෙන් ගමන් කරන්නේ සුදු ආලෝකේ නම් आलोक किरण कीपे कट हाथ कट वे एक दे दुमने पाट हाथ
පුතේ දේ දුන්නේ පාටහත කියන රතු තැඹිලි කහපල නිල ඉන්ඩිගෝ දම් එහෙනම් ප්‍රිස්මේ පෘෂ්ඨයට ආනත ආලෝකණයක් આવොත් මෙන්න මේ සංසිද්ධිය ලක්කේ මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ආලෝක කිරණී ගියා නම් මෙන්න මෙහි යන්න ඕනි මෙහි යන්න ඕනි නමුත් මේක මෙන්න මේ ප්‍රමාණයෙන් දිශාව හාත්පසින් වෙනස් වෙනවා තියෙනවා දිශාව හාත්පසින් වෙනස් වෙනවා ඒක අපි තව පොඩ්ඩක් ඉස්සරහට දික් කරලා බලුවොත් අපිට ලොකු කෝණයක් හම්බ වෙනවා අන්නේ කෝණයේ ප්‍රමාණය අන්නේ කෝණයේ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ දිශාව වෙනස් වෙනවා තියෙනවා එහෙනම් පුතේ මෙන්න මේ කෝණයට අපි කියන දිශාව වෙනස් කරගත්තු කෝණය අපගමන කෝණය අපගමන කෝණය පොඩ්ඩක් බලන්න පොත පෙරලලා කවුරු හරි එක දරුවේ මේක අපි අර වීදුරු කුට්ටියක් වෙන් සිදුවන ආලෝක වර්තනයේ ගාවි මේකත් අපි කළාද කියලා එහෙම කරා නම් මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් කරන්න ඕනි බලන්න කරලාද කියලා මැසේජ් එකක් දාන්න ආ ඔව් කරලා තියි හරි බොහොම ස්තුතියි ආ දැන් එහෙමනම් ඊළඟට එනවා පුතේ ප්‍රිෂ්මේ මම මේ තව ප්‍රිෂ්මයක් අඳි පොඩ්ඩක් එන්න මෙන්න මේ විනාස්කම් හොඳට වලක තියාගන්න පුතේ විභාගෙට ප්‍රිෂ්මයක් ගන්නවා මේක මේ තියෙනවා ප්‍රිෂ්මය මේ පෘෂ්ඨයට ලම්බකව අපි කලින් ඉස්සෙල් ආනන්ද වගේ පුතේ ආලෝකයනේ ඇන්දි දැන් ලම්බක ආලෝකයනයක් හරියට අංශ කණුවක් මෙත කොහොනේ තියෙන්නේ වීදුරු වල අවදි කෝණය අංශක 42 වීදුරු වල අවදි කෝණය අංශක 42 ඒ කියන්නේ වීදුරු වල අර C කියන කෝණය තවදුරටත් විශාලකල වීදුරු තුල පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා එහෙමනම් මෙයා මේ පෘෂ්ඨයෙන් ලම්බක වෙනකොට වර්තනීය වීමකින් තොරව මේ විශ්රාණ ගමන් කරනවා මෙන්න මෙතන පුතේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේදී මෙයා ලක් වෙනවා මේ කියන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා ඒකට හේතුව තමයි මෙතන අපි අභිලම්බේ කියලා ගත්තොත් මේ අභිලම්බේ කියලා අපි ගත්තොත් මෙන්න මේ කෝණේ ඔයාලට පේනවා අංශක 45යි එක කෝණයක් අංශක 45යි වීදුරු වල අවදි කෝණේ කියන්නේ C කියන කෝණය C කියන කෝණය අංශක 42ට වඩා වැඩි මෙතන 45යි අපි කිව්වා මෙන්න මේ අවස්ථාවක් දැන් පොට්ටකට කලින් යම් එක්තරා අවස්ථාවකදී ගහනතර මාධ්‍යෙ විරල මාධ්‍යෙට යනකොට ආලෝක කිරණේ මේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ටි ඔස්සේ ගමන් කරනවා ඒ වෙලාවේදී මෙන්න මේ කෝණය තමයි පුතේ C කිව්වේ C තව පොඩ්ඩක් ලොකුතල පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා කියලා කිව්වා එහෙනම් අවදි කෝණේ අංශක 42 තව පොඩ්ඩක් ලොකු වෙලා තියෙන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙලා තියෙන්නේ එහෙනම් මතක තියාගන්න ප්‍රිෂ්මේ පෘෂ්ඨයට ලම්බකව ආලෝක කිරණයක් ආවොත් පමණයි පුතේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේද ලක් වෙන්නේ හරි ලියන්න පුතේ යන්න පොඩි ස්ටමක් එකක් දාන්න ප්‍රිෂ්මේ පෘෂ්ඨයට ප්‍රිෂ්මේක පෘෂ්ඨයට ප්‍රිෂ්මේ පෘෂ්ඨයට ප්‍රිෂ්මේ පෘෂ්ඨයට ලම්බකව 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 ආලෝක කිරණයක් පතනේ වීමේදී ආලෝක කිරණයක් පතනය වීමේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට ලක් වේ හරි පොදේ රූපය ඇඳ ගන්න ඔක අච්චු පොදෙත් ඇති ඔය පාඩමේ
පොතේ ඉස්සරහට යනකොට මේ අච්චුපති මේ උපස්ථාන ඇති එඳලා පින්න ඩක්තර උපස්ථාන හරි පුතේ පුතේ මේ පාඩමේ මෙන්නලගේ ප්‍රශ්නයක් විතර දෙවි විභාගයට අහනවා මේක පොඩ්ඩක් අවධානය ගන්න සාමාන්‍යයෙන් මෙන්න පුතේ තියෙනවා ජලය පාරදුෂ්‍යමාන දෙකක් හොඳට අවධානය ගන්න පාරදුෂ්‍යමාන දෙකක් මේ තියෙන ජලය මේ තියෙන වාතය මේ තියෙන වාතය अभी ඇත්තටම මාළුවා ඉන්නේ මෙතන මේකට කියන්නේ මෙතන ඉඳන් සත්‍ය ගැඹුර මාළුවා එස්ස වෙලා පේනවා නම් අපි කියන දෘශ්‍ය ගැඹුර කියලා. එහෙනම් ඔය දිලිපිත්තකින් මාළුවා අල්ලන කෙනෙක්ට මාළුවා පේන්නේ තරමක් එස්ස වෙලා ඔන්න ඔය සංසිද්ධිය කිරණ සතානක් මගින් පෙන්වන්න කියලා කියනවා. කිරණ සතානක් මගින් පෙන්වන්න කියලා කියනවා. किरण सतहनाक मांगे पेन्ना ने किया किन्हें मैं तं जलाशय जली तीन कांस्या के सेविला पेनो केनो पेनो मुतड़ा के एक पातुले सेविला पेनो केनो ये वाके सांसी ये ना अभी बालम में एक वैनी पोमत किया है मत इससे मैं वस्तु की ना तुम्हारा आलोक की निकुट करा ये ना मैं मालुआ की ना आलोक की नहीं ना मा� मध्य
අභිරම් මේ නිවතර ආලෝකෙන්නේ නැහැ සාමාන්‍ය වස්තුව කිනම් එක කිරණයක් නෙවෙයි කිරණ සමූහයක් තව කිරණයක් අඳිනවා අපි තව කිරණයක් අඳිනවා වර්තනයේ ලක් වෙනවා ඒකත් එහෙමනේ ගහන්තර මාධ්‍ය නිර්ල මාධ්‍යන වර්තනයේ ලක් මේ වර්තන රේඛා දෙක ඇත්තම දැන් මේ මාළුව බලන කෙනා මෙතන ඉන්නේ ඇහැ මෙතන තියෙන්නේ මෙතන ඉඳන් බැලුවොත් මෙහෙම බලාගෙන ඉනකොට බලාගෙන බලාගෙන ඉනකොට මෙයාට පේනවා පුතේ මාළුව මෙන්න මේ කෙන දෙක එකතු වෙනතන මෙන්න මෙතන ඉන්නවා වගේ පේන. ඒ කියන්නේ මේ බොරු මාළුව. එහෙනම් බිලී පිටකින් මාළුව අල්ලන කෙනෙක්ට මාළුව එස වෙලා වගේ පේන්නේ මේ ආලෝක වර්තනයේ නිසා. ආලෝක වර්තනයේ නිසා. හැබැයි විද්‍යාව ඉගෙන ගත්තු අපි මාළුවෙක් අල්ලන්න ගියොත් බිලී පිට දානු ටිකක් යටට මාළුව ඉන්න උඩට ටිකක් යටට දාන ඉක්මනින් මාළුව අල්ලන්න. නේද? ආ එහෙනම් මාළුව අල්ලන අයට පොඩක් කියලා දෙන්න. අපි ලියමු පුතේ. පුතේ මේ අර කලින් ඇඳපු ප්‍රිස්මී පොඩ්ඩක් පොඩි කාරණයක් යටින් ලියන්න තියෙනවා. ඒක ලියලා අපි මේක කරමු. චුටි කාරණයක් ලියන්න තියෙනවා. දාන්නේ අදාළ ප්‍රිස්මේට යටින් පොඩි ස්ටමක් එකක්. වීදුරුවල වීදුරුවල අවධිකෝණය आसन वसीन आसन वसीन अंशक हतलिस देखा संख्या विंदान अंशक हतलिस देखा अंशक हतलिस देखा क्वी අංශක 42ක් වේ. අංශක 42ක් වේ. ඊළඟ ස්ථාන. ප්‍රිස්මේතුලින් आलोक किरणे गमन किरीमेदी आलोक किरणे गमन किरीमेदी वर्तन मैं बता दूं आलोक किरणे गमन किरीमेदी अवधिकोणीय අංශක 42ට වඩා වැඩි වීම නිසා අංශක 42ට වඩා වැඩි වීම නිසා අංශක 42ට වඩා වැඩි වීම නිසා වරහන්සි දාන අංශක 45 නිසා කියලා අංශක 45 නිසා पूर्ण अभ्यंतर परावर्तन लग गई पूर्ण
पूर्ण अभ्यंतर परावर्तन ला හරි පුතේ ඊළඟට දාන්න අපි දැන් ඔය කතා කරපු කාරණේ ජලයේ තුල ඇති වස්තුවක් ඉහළට එසවි පෙනීමට इहलटे सवी पेनीमट हेतु इहलटे सवी पेनीमट हेतु आलोक वर्तने आलोक वर्तने आलोक वर्तने वे आलोक वर्तने वे हाँ दंपति ओकड़ा ताल रूपस्थान है ओयालम ही मेक दिया है बला बिना नहीं निपा एक उदाव कर गन वस्तु आ कन्ना मेव विधि ता आलोक की किन्नस स्थान की आना विधि है ऐंदा ना आलोक किरणे नहीं अत्तम किरणे दिक्कणाने तोरी कतु इंटन है आदिम हरीर आदिम तुम कतु यार पाने पोतक पेन्ना ने अपने इधर ऐसा हरीर में ऐसा कर पढ़ा तक ने वो अभी अभी बाकी ढाण ना पुरवा
ළමයි එල් ඩ්‍රයිවර් අයද? හරි පොතේ මේ මං හිතනවා ඒක හරි ඇති කියලා මං ඊළඟ දවසේ වෙනකොට මං PDF එකක් ඔයාලට දාලා තියෙනවා මේ PDF එක ගත්තා මේ විද්‍යුත් චුම්බකත්වය ගැන ඒ පාඩමට අදාළ පොතේ PDF එක ගත්තු නැති අය print out එක ගන්න ඕනි මොකද අපි පාඩම් ටික ලියලා කරන්න ගියොත් වෙලාව යන නිසා PDF එක කරද්දී අපිට වඩාත් පහසුවෙන් ඉක්මනින් ඉවර කර ගැනීමට හැකියාව තියෙනවා विभाग එතකොට මේ පාඩමක් මොකද දැන් ඉස්සරහ මේ දවස්වල කරන්නේ 10 පන්තියේ ටිකක් අමාරු පාඩම්. ඒ නිසා ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් 10 පන්තියට සම්බන්ධ වෙන්න ඒ PDF එකක් අරගෙනම 10 පන්තිය කැමති අය සම්බන්ධ වෙන්න. හරි එහෙමනම් මේ මේකේ මාතෘකාව ලියාගන්න ලබන සතියේට මම ඇහුවාම කියන්න මට මේක කියලා මට පොඩි මාතෘකාවක් තව ඉතුරු වෙනවා කාච කාච කියලා දාන්න ඉතින් සම්පූර්ණ පාඩම ඉවරයි. ලබන් සතිය PDF එකක් අරගෙන පන්තිට සම්බන්ධ වෙන්න ඕනි හැමෝම කාච කියලා දාන්න කාච පොතේ විභාගයේ සඳහා එන්න එන්න දින ලඟ වෙනවා දැන් ඇත්තටම ඔක්තෝබර් මාසේ අපි දන්නේම නැතුව තමයි ඉවර වුනේ ඔක්තෝබර් මාසේ පටන් ගත්ත විතරයි මේ දැන් ඇත්තටම අවසාන වෙලා තියෙන්නේ කාලේ ඉතාම ඉක්මනින් යනවා ඔයාලා ගොඩක් කාර්ය බහුලයි මොකද ඒකට හේතුව දැන් පාඩම් කරනවා පන්ති තියෙනවා ඔන්ලයින් ක්ලාසස් තියෙනවා ආදී විදිහට දැන් ඉස්කෝලේට යන්න පටන් ගත්තාම කොහම වුණත් ගෙදර ඉඳලා ඉඳලා දැන් කොහොමත් ඉස්කෝලේ යනවනේ ඔයාලා එතකොට කාලේ තවත් කාර්ය බහුල වෙන කාලේ මදි වෙන්න පුළුවන් එතකොට ඇත්තටම නොවැම්බර් දෙසැම්බර් ජනවාරි සම්පූර්ණ මාස තුනකුත් දින පුතේ 20ක් විතර තියෙනවා හොඳ කාලයක් තියෙනවා ඒ කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන හොඳට පාඩම් කරන්න නේද එක දිගට ඉදමලාගෙන පාඩම් කරන එක නෙවෙයි වැදගත්කම හරි අවබෝධයෙන් පාඩම ගැන හරි අවබෝධයෙන් පැයක් පාඩම් කරත් ඒක වටිනවා පුතේ ඒ නිසා මේ අම්මා තාත්තා කියනවට බල කරනවට නෙවෙයි අපි කියනවට නෙවෙයි තමන්ගේ ජීවිතයේ මේ ඇත්තරම මේ හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ ওই විභාගේ සාමාන්‍ය පෙළ විභාගේ ඕකෙන් තමයි තීරණය අනාගතේ කවුද වෙන්නේ කොතෙන්ද යන්නේ කියලා කා ඒ නිසා වගකීම අතට අරගෙන හැමෝම වැඩ කරන්න. එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන් තෙරුවන් සරණයි.